අයිබුවන් නැවත වතාවක් මේ ජනතාව වෙනුවෙන් හිරිට යන්න වෙලා තියෙනවා කියලා හිතනවා. එළියේ ඉන්නවා පොලිසිය ඇවිල්ලා මාව අල්ලන්න. පහුගිය ටිකේ මම හාල් බෙදුවා සිල් දරාට මේ පැත්ත මේ ඉතින් නමුත් ආණ්ඩුව කියනවා මම නීති විරෝධී වැඩ කරනවාලු, රාජකාරියට බාධා කරනවා කියලා මාව නැවත වරක් අල්ලන්නේ හදනවා. පොලිසිය ඇවිල්ලා ඉන්නවලි කටුත්තර කරගෙන එහෙම ගිනියන්න. ඉතින් මං ජනතාවට කියනවා දිගට මිහිරේ ගිහිල්ලා තියෙනවා මං හරි හිරයන් ලෑස්සි අවුලක් නැහැ. මම දැක්කා තේවරක් පෙරව මහත්මයාටත් මේ දේ වෙලා තියෙනවට නඩුවක් දාලා තියෙනවා. මම යනවා මිරිහන පොලිසියට ගිහිල්ලා අයි බලමු මොකද වෙන්නේ කියලා. මම පහුගිටිගේම මගේ සල්ලි වලින් සහ සිල් දෙනාගේ උදව්වෙන් හාල් හැම ප්‍රදේශෙම ගිහිල්ලා බෙදුවා, කලාකරයන්ටත් දුන්නා. ඉතින් නැවත තවක් යන්න වෙලා තියෙනවා සිරගත වෙන්නට. ඉතින් කමන්නේ හොරකම් කළා මැරකම් කළා නෙමෙයි. හාල් බෙද සහනාධාර දීලා ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. පොලිසිය මහතුර ඉන්නවා එළිය බලාගෙන මං එනකන්. මල්ලි මෙතන ස්ටේට්මන්ට් එකක් ගන්න බැහැ නේද? මෙතන ස්ටේට්මන්ට් එකක් ගන්න බැයි දන්නේ නේ? බැලුද? මෙතන ස්ටේට්මන්ට් එක ගන්න බැරි මහත්තයෝ. සර් යන්න අපි යන්නේ. මේ බැරි මෙතන ස්ටේට්මන්ට් එක ගන්න. නෑ සර්. මොකද වොරන්ට් එක තියෙනවා තියෙනවා. නෑ සර්. සුමන්දිර මහත්තයා ආණ්ඩේ කිව්වා මෙතන ගන්න බැරි කියලා. බැරි කියලා. බැරි කියලා. වොරන්ට් එක තියෙනවා බලන්න පුළුවන්. වරට් එකක් නැහැ සර්. හා හත් සීඩර් කරන්නේ. වරට් එකක් නැහැ. මෙරි 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 මෙරි. මං දුලන්න ඕනේ. නෑ නෑ. එනං මම කිහිල්ල එනං ස්ටේට්මන්ට් එකක් දෙන්න. මේ තියෙන්නේ හාල්. මේ දිනව හාල් මෙහිදී මේ බෙදන්න තමයි ගියේ. ඉතින් හාල් බෙදීම වරදක්ලු. අපේ ඩ්‍රයිවර් කෙනෙක් ආව මෙතනට, එයාට කර්ෆ්‍යු පාස් එකක් තිබුණා. කිසි අවුලක් මාත් නීති ගරුකෝ නීතියට ගරු කරමින් තමයි හැමතැනම කියලා බෙදුවේ. දැන් එයාව චෙක් කරලා තිබුණා මේ එයාට මේ කොරෝනා තියෙනවද කියලා. ඩ්‍රයිවර්ට කොරෝනා නැහැ. එයා ගේට්වෙන් එද්දි යම් වාදයක් ඇති වුණා. ඔහුගේ ටිකේ දඹුල්ලෙන් එළවලුරි ආවා. ඒ එළවලුරු හරවල දඹුල්ට යවන්න හැදුවා. නිපුණ මුදලා ලෙව්වා ලෝරියක්. ඒක හරවල යවන්න හැදුවා. ඒ සේරම දුක දරාගෙන මම මෙහෙම දිගටම මේ හාල් බෙදීම ව්‍යාපාරය කරන් ගියා. තමුන් ආසල වෙන්න හෙටත් දහහක් මෙතනට එනවා. ඉතින් අපි දැන් නැවත වතාවක් යන්න යන්නේ සිරගෙට. ඉතින් හදවතින් උදව් කළේ ජනතාවට. නැවත මේ තියෙන හාල් සේරම ගෙනත් තියෙනවා. අනි සේරම් බෙදලා ඉවරයි. එහෙනම් නැවත සමුවෙමු. එහෙනම් අපි යමු කට්ටිය ඇවිල්ලා ඉන්නවා මව ගන්න. නැවත සිරගෙට. රංජගාමී. හාල් බිදු වර්ධන නැවත සිරගෙට යනවා. ජය වේවා ජනතාවට. යම්මල්. මගේ වාහනේ එදා කිව්වා මේ මගේ වාහනේ යන්න පුළුවන් කියලා. මට වැඩ CCD එකේ ඩිරෙක්ටර් මහත්තයා නෙවිල් මහත්තයා කිව්වා. මට මගේ වාහනේ යන්න පුළුවන්, මේ වාහනේ යන්න ඕනේ පස්සේගෙන. දැන් මේකේ කොරෝනා තිබුණා. මගේ මාස්ක් එක දාගෙන යන්න. අනේ මල්ලි මාස්ක් එක ගේනවා. මාස්ක් එක ගේන්න. ග්ලව්ස් දාගන්න. ග්ලව්ස් දාන්න. එහෙනම් ඇතුළට දාන්නම තමයි යන්නේ. මාස්ක් එකක් දෙන්න. නැහැ ඉන්නේ. ඔය රත්න. හරි.
කවුද? එයා කොළඹද නැහැ නේද? සපෝට් එක දෙන්න කියලා. කොහෙද වෙන්නේ? හා? පාස්පෝට් එක ගන්න ඕන. එන්න මගන්න. පාස්පෝට් එක ගන්න. පාස්පෝට් එක ගන්න බ්ලවුස්. බ්ලවුස් වහන්නේ. කොළඹ ගියද? හා. මේක හරි අසාධාරණ වැඩක්. මේකේ තේරෙන්නේ ආණ්ඩුව කැමතිනේ අපි බඩු බෙදනවට. මේ බඩු කවදාවත් මම දේශපාලනය කරන්නේ නැහැ. මගේ අංක නාමය 22ක් ගහලා නෙමෙයි බෙදුවේ. බොහොම සාධාරණ බෙදි මේ සියරම තියෙන්නේ. මේකේ අංක දෙකයි තියෙන්නේ. නිපුණ කියලා තියෙනවා. තව තියෙනවා මොනවද? නිපුණ තියෙනවා, අරලිය තියෙනවා. එනම් මම යන්නම් මේක ඕෆ් කරනවා. සිල් දනාව දැනගන්න කරේ. ජය වේවා.